මද්‍රව්‍ය ජාවාරම මැඩලීම මූලික කරගෙන මෙලෙස මාළවේ ප්‍රදේශයේ නව පොලිස් ස්ථානයක් ආරම්භ කර තිබෙනවා. එනමු මාළවේ නව පොලිස් ස්ථානයේ ප්‍රථම පොලිස් ස්ථානාධිපති ලෙස පත්වීම ලබා ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂන් සිංහපුර මහතායි. ඉතින් බීඑන් සැකන් තොරව ජීවත් වෙන්න ඕන සමාජයක නම් කප්පංකාරව ඉන්න බෑ. ඉන්ද කප්පංකාරව අපි සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා කියලා කියන්නේ ඒ විෂයයට විරුද්ධව ඇක්ෂන් ගන්නවා පුළුවන් තරම් ඉක්මනට. පාතාල ක්‍රියාකාරම් තියෙන්න බෑ. ඔයගොල්ලෝ දන්නවා බොහෝ දුර දැන් 99ක් පාතාල ක්‍රියාකාරම් ලංකාවේ දැන් අවෝසිලා තියෙනවා. ඉස්ත්‍රී දූෂකව ඉන්න බෑ. තම අපයෝජකව ඉන්න බෑ. ඒ වගේම ද මත් කුඩු ව්‍යාපාරය නැත්නම් මත් බුදුරු තියෙන්න බෑ. බොහෝ දුරට මම දන්නවා මේ ප්‍රදේශයේ අයිස් කියන මත්පත් ද්‍රව්‍ය වලට දරුවෝ යොමු වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි විශේෂ මෙහෙයුමක් අත වශයෙන්ම අපි ආරම්භ කරනවා. ඉතින් ඒකටත් එක තමයි අත වශයෙන් මේ මාළඹේ මේ වගේ ස්ථාන දැන් මේ පාසල් දැන් පටන් ගත්ත පාසල් 10000කට වඩා ලංකාවේ තියෙනවා ජාත්‍යන්තර පාසල් ඇතුළුව ඒ හැම පාසලකම අපි මද්‍රව්‍ය නිවාරණ කමිටු හදනවා ඒකට වම්බි වෙනම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් පත් කරලා තියෙනවා ඒක අධීක්ෂණය කරන තුන්වෙනි එක තමයි අපි ඊට පස්සේ අපි මේ අබ්බෙහි වෙච්ච අය ඇඩික්ස්ලව කවදාකවත් බන්ධනාගාරගත කරන්නේ නැහැ මොකද ඇඩික්ස්ලා කියලා කියන්නේ අබ්බෙහි වෙච්ච අය කියලා කියන්නේ ලෙඩ්ඩු එයාට අපි බෙහෙත් දෙන්න ඕනේ නැත්තම් ඒක ඉලීට අපේටිය මාළයක් කඩාගෙන අපෝ ඇතුළට යනවා ගිය අවුරුද්දේ 34000ක් හිටියා බන්ධනාගාරගත වෙලා හිර කරුව සම්මාංශ ඒකෙන් 11000ක්ම අබ්බෙහි වෙච්ච අය ඉතින් ඒ අය ඇත්ත වශයෙන්ම සිරෙත් තියෙන ඒ තියෙන ඉඩපාඩුකම් වලටින් ලොකු ප්‍රශ්නයක් ඇති වුණා ඒකින්ද ඊට පස්සේ අපි අබ්බෙහි වෙච්ච අය ගලින්ම පුනරුත්ථාපනය තමයි යොමු කරන්නේ ඒගොල්ලෝ කැමතුණත් නැතත් ඒ පිළිබඳව නීති දැන් සකස් කරගෙන යනවා මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න